ගුරු ෙදර පාඩම් කියලදන ්‍රේඩියෝසාත්තරයේ අත ප්‍රවීන දේශ්ක සංජීව පුෂ්ප කුමාර ආචාර්යතුමා සමක අපේ ආර්ථික විද්‍යාවයගනගනිමු. අයිබෝවන්දරුවනේ ඔයාල මේ එකුතු වෙලාඉන්නේ සිතේම් ගුරු ගෙදර අධ්‍යාපනක වැඩසට හනත් එක්ක. ඔයාලට මතක ඇදි ගිය සති අපි ආර්ථික විද්‍යාව පාඩම පළවෙනි කොට සිගෙන ගත්තා ආර්ථික විද්‍යාව හැඳින්වීමක් කියන කොටස. එතනද අපි සුක්ෂමාර්ථික විද්‍යාව සාර්වාර්ථික විද්‍යාව කියන්නේ මහක්ත කෙලගෙන ගත්ත යතාා රූපී ප්‍රකාශ, අභිමතන් රූපී ප්‍රකාශ අතර වෙනස්කම් ඳුන ගැත්ත වැටික් කතා කර. අද අපි කතා කරන්න යන්නේ මූලි ආර්ථික සංකල්ප කියන පාඩම. මේක අපි කරන්නේ ආර්ථික විද්‍යාාව විශෂය ඇතුළෙ තියෙන අපිට ඉස්සරහට හම්බ වෙන සංකල්ප මුලින් අපි ඉගෙනගෙන ඉන්නවා. ඒ සංකල්පවල අදහස සහ ඒ සංකල්ප ආර්ථික විද්‍යාවේ ඒ දෙන්නේ කොහොමද කියන එක. මුල්ම සංකල්පය. අවශ්‍යතා සහ වුවමනා සංකල්පය ගොඩාක් අය දන්න වැති. මොකද හේතුව සාමාන්‍යයෙන් අපි සමාජයේ භාවිතාවන දේවල් මේ අවශ්‍යතා කියන වචනේ වුවමනා කියන වචන අපි එදිනදා දන්න දේවල්. අවශ්‍යතාවයක් කියලා කියන්නේ මනුස්සෙක් විදිහයට ජීවත්වීම සඳහා අනිවාරයෙන් සපුරාගත යුතු දේවල්. ආහාර වෙන්න පුළුවන් ඇඳුම් පැළඳුම් වෙන්න පුළුවන් නිවාස වෙන්න පුළුවන් ඔය වගේ දේවල් වලට අවශ්‍යතා කියලා කියලා. ර්ථි විද්‍යා විශය තව ංච දෙයක් ඕකට එකතුවෙන් ඕනේ අපි ඔය දන්න අවශ්‍යතා ආර්ථික විද්‍යාව විශය ඇතුළේ බෞතික අවශ්‍යතා සහ මානසික අවශ්‍යතා කියලා කොටස් දේකට බෙදෙන බෞතික අවශ්‍යතා කියන්න ඔය ආහාර ඇඳුම් පැළඳුම් වාසස්ථාන ඒ වගේ දේවල් මිනිස්සුන්ගේ මානසික අවශ්‍යතා කියලා කියන්නේ මිනිස්සුන්ට තියෙන අභිමානය ගෞරවය ආදරය අන්න ඒ වගේ දේවල් අනිත් සංකල්පය තමයි වුවමනාවන් වුවමනා කියලා කියන්නේ ර අවශ්‍යතා ඉටු කරගන්න මිනිස්සු කරන කියන දේවල් නැතැයි යොදාගන්න විවිධ ස්ුරූපයන්. උදාහරණකින් මංවාට කිවෝත් ආහාර කියන අවශ්‍යතාවේ මිනිස්සු සපුරගන්න බත් වෙන්න පුළුවන් පාන් වෙන්න පුළුවන් ඉන්දිියාප වෙන්න පුළුවන් ඒවගේ දෙවල් ආහාරයට ගන්න. ඇඳුම් කියන අවශ්‍යතාවේ සපුර ගන්න මිනිස්සු කමිසික් වෙන්න පුළුව ටීෂර්ට් එකක් වෙන්න පුළුව කලිසමක් වෙන්න පුළවා ගැනු කෙනෙක් න සාරිියයක් වෙන්න පුළුව ඒ වගේ දේවල් වලින් තම අවශ්‍යාවෙන් සොපුරගන්න. ඔය දවල්ව වලට තම යිැපි කියන්නේ වුවමනාවන් කියලාම්. තොට අවශ්‍යතා වුවමනාව. මේ අවශ්‍යතා සහ වුවමනා අතර වෙනස්කමුත් තියනවා. අවශ්‍යතා ගත්තොත් සරලයි. හැබේ වුවමනනාහෙමනෑ ගොඩාක් තියනවා සංකයනයි. තව වෙනසක් ගත්තොත් අවශ්‍යතා තියෙන මිනිස්සුන්ට සීමිත සංඛ්‍යාව. වුවමනා මිනිස්සුන්ගේසීමිතයි. තව අවශ්‍යතා බිහි කරන්න බෑ ුවමනා බිහි කරන්න පුළුවන් අවශ්‍යතා කාලයක් සමඟ වෙනස්වෙන්නේ නෑ. ඇැයි මනාවන් කාලයක්ත් සමඟ වෙනස් වෙනෝ ඔන්න ඔඒ කියන වෙනස්කම් තියනවා අවශ්‍යතා සහ වුවමනාත. අපේ ඉල්ලඟට කතාගන සංකල්පය තමයි නිෂ්පාදන සම්පත්. මෙ නිෂ්පාදන සම්පත් කියන සංකල්පය සම්බන්ධ වෙන්නේ නිෂ්පාදන ක්‍රියාවලියයක් එක්ක. නිෂ්පාදන ක්‍රියාවලිය කියල කියන්නේ බා්ඩහා සේවා බිහිකිරීමේ ක්‍රියාවලියයට. බාණ්ඩයක් හෝ සේවාවක් බිහිවෙන්නේ නිෂ්පාදන ක්‍රියාවලියයක් හරහ. මෙන මේ ක්‍රියාවලියයේ අවස්ථා තුනක් තියෙනවා. යෙදම්. ියිය සහ නිමෝම්. යෙදෝම් කියන අවස්ථාවදි සිද්ධ වෙන්නේ, බාණ්ඩයක් හෝ සේවාවක් බිහි කරන්න විවිධ දේවල් යොද වන්න ඕල. එව තමයි යෙදෝම් කියන්න. ඇතරමර නිෂ්පාදන සම්පත් කියන සංකල්පය අදහස වෙන්නේ බාන්්ඩයක් හෝ සේවාවක් බිහි කරන්න යොදාගන යෙදෝම් කියන අදහස. ඒ එදෝම් යොදාගෙන ක්‍රියාවලියකට ලක්කරල්ලා අවසානය තමයි නිමෝම් බවට පත්වේ. එනම් නිෂ්පාදන සම්පත් කියනෙක අපි හරියට නිර්වචනය කරොත්. නිෂ්පාදන ක්‍රියාවලයක් සඳහා යොදාගන්නා දෑ. තවිදි කර කිියවෝත් බාණ්ඩහා සේවා නිෂ්පාදනය කිරීම සඳහා යොදාගන්නාදේවල්වලට අපි කියනවා නිෂ්පාදන සම්පත් කියල. නිෂ්පාදන සම්පත් ජාතිටි අපි හඳරගත්තෝත්. ගූමිය ශ්‍රමය ප්‍රාක්තනය විවසායකත්වය කියලා ප්‍රධාන වරූප හතරක් අපිට හඳුර ගන්න පුළුව. තන භූමිය කියලා කිය නිස භාවික සම්පත් ශ්‍රමේ කියලා කියන්නේ නිෂ්පාදනයට යොදාගන්න මිනිස්සුන්ගේ කායික හාමානසික ශක්තිය ප්‍රාක්ධනය කියලා කියන්නේ නි්පාධන ක්‍රියාවලිය සඳහා යොදාගන්න හැබැයි මිනිස්සු විසින් නිර්මාණය කරපු ආදාාරකයන්ට ්‍යවසායකත්වය කියන්නේ නිෂ්පාදන කටයුත්ත මෙහෙවීම අවදානම් දැරීම නම් වෙතා සම්පාදනය ඒවගේ දේවල්. අර ව්‍යාපාරය අයිතිකරු විසින් කරන දේවල් අන්නේ දේවල්වට තමයි අපි ව්‍යවසායකත්වය කියලා කිය. ඔන්නුොහොම තමයි නි්පාදන සම්පන්. ඳුන්න්නේ මම එනවාහෙනම් ඊළඟ සංකල්පයට ඊළඟ සංකල්පයේ තමයි අපි මේ පාඩම කතා කන්න ආර්ථික සම්පත් සහ ආර්ථික නෝන සම්පත්. ඇත්තන මොය ආර්ථික සම්පත් සහ ආර්ික ෝවන සම්පත් කියලා අපි බෙදන්නේ අර නිෂ්පාදන ක්‍රියාවලයට යොදාගත්ත යෙදෝම් හෙවත් නිෂ්පාදන සම්පත්. මෙතන පුංචි නිර්ණායකයක් තියෙනවා නිෂ්පාදන සම්පතා ආර්ථික සම්පත් ගනයට දයිති වෙන්නන්නේ ආර්ික නෝවන සම්පත් ගනයට කියෙන. නිර්ණයකය තමයි සැපයුම සීමිතයි ද සීමමිතයිද කියන එක. ප්‍රධාන වශයෙන්න එක. සාමාන්‍යයෙන් අපි සැපැයුම සීමිත සම්පත්වලට තමයි ආර්ථික සම්පත් කියලක. සැපැයුම සීමමිත සම්පත්වලට තමයි අපි කියැන්නේ ආර්ථික නොවන සම්පත් කියය දැවදාහරණයක් ගත්තෝත්. හිතන්නකෝ ලුණු නිෂ්පාදනයක් සම්බන්ධය ලුණු නිෂ්පාදනයකට අපි දන්නවා හිරුවලි අවශ්‍යයි, මුහුදු ජලය අවශ්‍යයි, වාතය අවශ්‍යයි, ශ්‍රමය අවශ්‍යයි, ගඩනැගලි අශ්‍යයි යන්ත සූත්‍රවශ්‍යයි ඔය වගේ විධ යදෝම් ප්‍රමාණයක් ඕනේ. ඔය ඔක්කොම නිෂ්පාදන සම්පත්නය. ප කල්පනා කරලා බලන්න ඔය කියන නිෂ්පාදන සම්පත්වලි මොනාද සැපැයුම සීමිත මොනාද සැපයුම් මසීමමිත. උදාහරණයා එතන තියපු වාතයේ සහ හිරවලිය වගේ දේවල් සැපයුම් අසීමිතයිනි. එකන් අපිට අවශ්‍ය ඕනෑම ප්‍රමාණයක් ලබාගන්න පුළුවන් හැබැයි ශ්‍රමය කියනසාධගේ පි හෙමගන්න බෑ මිනිස්සුන්ට යම් සීමිත කාලයක් තමයි එක වැඩකරන්න පුළුවන්. වැඩරන්න පුුවන් මිනිස්සු ප්‍රමාණයක් ලෝකෙම ගත්තත් යම් සීමිත ප්‍රමාණයක්ින් ගොඩ නැගලි ගත්තත් එෙම. යන්ත සූත්‍ර ගත්තත් එහෙමයි. ඔන්නඔ දිහයට තමයි සීමමිත සහ සීමිත අපි ආර්ථික සම්පත් ස හාර්ථික නෝන සම්පත් කියලවෙන් කර. එනම් අරමන් සැපයමු සීමමිතයි කියපු සාධකවලට තමයි අපි ආර්ථික සම්පත් කියල කිය සැපයුම හ සීමිතයි කියපු සාධකවලට තමයි ආර්ික නෝන සම්පත් කියල කියය දැඩ මං ඔ එලක්ෂණී විතරයි වාඩ කියන්නේ ස්සරහ අපි ඉගෙනගන්නවා ආර්ථික විද්‍යාවේ හිඟකම තේරීම ආවස්තික පිරිවය කියලා සංකල්ප ටික. එතකොට මං වැට කියන්නම් ආර්ථික සම්පත්වලට ආවස්තික පිරිවයක් තියෙනවා කියලා අපි කතා කනවා ආර්ථික නෝන සම්පත් වලට ආවස්ථික පිරිවයක් ඇත්තේ නෑ කියලා අපි කතා කරන. ඒ ආර්ථික සම්පත්ස හාර්ථික ඕෝන සම්පත් සම්බන්ධයෙන් ආවස්ථික පිරිවය ස්භහවය මං ආවස්තික පිරිවය කියල දීලා කතා කරන්න. ඔන්න එහෙනම් ආර්ථික සම්පත්ස ආර්ථික නෝන සම්පත් කියලා සංකල්ප දෙකේ අදහස. ඉළඟට මම කතාගන්නවා හිඟකම කියන සංකල්පය. ඇත්තවලමයි ආර්ථික විද්‍යාවේ තියෙන වැද්දගත්ම සංකල්පය මේකයි. හිඟකම. හිංඟකම කියන සංකල්ප ඉගෙනගන්න කලින් අපි ආපහු බලමුකු වර වුවමනාවන් සහ සම්පත්වල ලක්ෂණ වට මතගයිද. මිනිස්සුන්ගේ වුවමනාවන් අසීමමිතයි කෙලපිඉගෙන ගත්න්න.ඒ වගේ ඔය අසීමමිතු ඕමනාවන් සපුරගන්න නං අපිට බාණ්ඩ හාසේවා වශයනි? බා්ඩ හාසේවා නිෂ්පාදනය කරන්න සම්පත් සීට අනු පහක්ම සැපයුම සීමිතයි. යන්ත්‍රගත්තත් ශ්‍රමයගත්තත් ගොඩනැගිලි ගත්තත් එනිසාපිට කියන්න පුළුවවා බා්ඩ හාසේවා නිෂ්පාධනය කරන්න අවශ්‍ය සම්පත් සීමිතයිකය එන මතක දයාගන්න වුවමනාවන්න අසීමිතයි හැබැයි ඒ වුවමනාවන් සපුරගන්න අවශ්‍ය බාන්්ඩ බිහි කරන්න සම්පත් ෝනේ ඒ සම්පත් සීමිතයි. එන එතන ප්‍රශ්නයක් තියෙන. මිනිස්සුන්ගේ ූමනාවන් අසීමිත වනාට ඒ අසීමමිත වුවමනාවන් සපුරගන්න තියෙන සම්පත් ප්‍රමාණය සීමමිතයි එමං උදාහරණකෙන් කියන්න දෝක. ැ හිතන්නක ඔයාගාව රුපියල් දෙ දහක් තියෙන. මංගේ රුපියල් දෙදහක් තියෙනවා කියලා අදහස් කරන්නේ ඔයා ගාව රුපියල් දෙදහයි තියෙන සීමමිත මුදල් ප්‍රමාණය. ඒකෙන් ඔයා හිතන්නකෝ ඒ තියෙන සම්පත් ප්‍රමාණය සීමිතයින හැබැලමයි අපිගාව එහෙම සීමමිත සම්පත් ප්‍රමාණයක් තිබ්බඩ අපිට ඕකෙන් කරන්න හිතන දෙවල් ගොඩාක් තියෙනවන එක ඔයාටක් පුදදු මටක් පුදයි. රුපියල් දෙදහක් අපි ළඟ තිබ්බොත් අපිට හිතෙනවා මේකින් හොඳ කෑමක් කෑවනං හොඳයි නෑ මේකෙන් මට හොඳ ඇඳුමක් ගත්තනක් හොඳයි නැත්තම මේකෙන් ම පොතක්ගත්තන හොඳයි නත අලත් සිල්ම්ික්ඇවිල් තියෙනවා ම මේ ිල්ම එක බැලුවනක් හොඳයි ඔයවගේ ගොඩාක් දේවල් අපිට හිතෙනවා ම මේකව රුපියල් දෙදහයි කරන්න පුලුවන් දේව හැ ප්‍රශ්ණ වෙන්නේ අපි ගාව රුපියල් දෙදහයිනන් තියෙන්නේ අර ගොඩාක් දේවල් හිතුනට මං එතන ගොඩාක් දේවල් හිතෙනවා කියනකින් අදහස් කරේ අපේ ූුවමනාව නසී නිතයි කියනක මනුෂයෙක් වෙච්ච ඔයාටයිමට යොක්කෝට බොදු දයක්. එති එත අපි ප්‍රශ්නකට මුහුණ පානවා මොහක්ද ප්‍රශ්නයෙන් අපේ අසීමිත වුවමනාවන් සපුරගන්න අර අපිගාවතියෙන සීමිත සම්පත් ප්‍රමාණය කවදාවත් ප්‍රමාණවත් වෙන්නේ නෑ. ඉතිං ඔන්නඔඒ ගැටලූ තමයි ආර්ථික විද්‍යාවේ හිඟකම කියල හඳුන්වන්නේ. අපවකිවෝොත් අසීමිත වුවමනාවන් සපුරාගෙනීම සඳහා සමාජයේ සතුව පවතින සම්පත් සම්බාරය ප්‍රමාණවත් නොවීම, අපි කියනවා හිඟකමකය මේක ලෝකයේ හැම සමාජයක්ම හුණ දෙන ගැටලුවා වැට හිතයි නෑන වෙන රටවල් වලට ස ඕන තරන් සම්පත්තියෙනවාන කියලා නැලමයි ඒගොල්න්ගේ වුවමනාවන්ට සාපේක්ෂෝ බැලුවොත් ඒ ගොල් අංඟාව තියෙන සම්පත් ප්‍රමාණවත් වෙන්නේ ෑ සම්පත් සීමිත ඔත්තනදිම වට තේරන අද ඔය හිංඟකම කියන ගැටලුව නිර්මාණය වෙන්න බලපාන හේතු දෙකක් තියෙනවා කියලා එකක් මනුස්යාගේ වුවමනා සීමිත වීම නිසා නිර්මාණය වී වෙලා තියෙන්නේ ඒ විදිහට මිනිස්සුන්ගේ සිතුම් පැතුම් අසීමිතයි. අනිත් එක මේ ලෝකයේ ඔය වුවමනාවන් සපුරගන්න තියෙන සම්පත් ප්‍රමාණය සීමිත වෙලා තයි බිහි වෙලාති ඇදින් ඔන්නොව හේතු දෙක තමයි හිඟකමට බලපාන්නේ වුවමනා සීමමිතවීමයි සම්පත් සීමිතවීමයි. මිට අමතරව හිඟකම ගැ අපි දැනගන්න ඕන කරුණු කීපයකුත් තියෙනවා. එකක් තමයි. ඟකම කියන්නේ සාපේක්ෂ සංකල්පයක් අපි හැමතිස්සම මේ සම්පත් හිඟයි කියන්නේ මිනිස්සුන්ගේ වුවමනාවන්ට සාපේක්ෂෝ. ඇත්ත ඔයාට හිතයි රුපියල් දහදාහක් වැටුගගන්න මනුසයයි රපියල් ලක්‍ෂ පහක් වැටුගන්න මනුසයයි බැලූහම ලක්ෂ පහක් වැටුක්ගන්න මනුස්සයයට ගොඩක් සම්පත්තිය නොනිගේ. එහෙම තිබට අපි එත්තන කියන්නේ වුවමනාවන්ට සාපේක්ෂෝහුගේ සම්පත් සීමිතයික. එන එකක් මතක තියාගන්න හිඟකම කියන්නේ ුවමනාවන්ට සාපේක්ෂ ඉදිරිපත්ගන්න සංකල්පය. තවදයක් තමයි මංවයටඩ කිවේ හිඟකම කියන සංකල්පය තමයි ආර්ථික විද්‍යාවේ මූලිකම සංකල්පය. මේ හිඟකම කියන සංකල්පය මත තමයි සම්පූර් නාර්ථික විද්‍යාවේ සංකල්ප බිහි වෙලා තිය. එනම් තව මතකතියාගන්න ඕන දෙයක් තමයි ආර්ථික විද්‍යාවේ පදනම වෙන්නේ හිඟකම. ඒවගේම හිඟකමයි දිලිඳදුකමයි එකන්නේ දුප්පත්කමයි කියන්නේ සංකල්ප දෙකල්. හැම මනුස්්‍යටම හිඟකම අදාලායි මකද හැමෝගේම ඕමනාවන් සපුරගන්න සම්පත් ප්‍රමාණවත් වෙන්නේ හැබයි දුප්පත්කම කියන්නේ එක නෙමේ? දුප්පත් පෝසත් එකන දුප්පත් මනුස්සයටත් හිඟකම අදාලායි පෝසත් මනුස්සයට හිඟකම අදාලයි. ඔන්න ඔය දේවල් ටිකපි හිඟකම සම්බන්ධයෙන් මතක තියාගන්න ඕර. ඊළඟ සංකල්ප ටිකාපි පොඩි විරාමයක් අරගෙන ඇවිල්ලා ඉට පස්සෙ සගච්ඡා කර. ගුරු ෙදර පාඩම් කියල දෙන ප්‍රේඩියෝසාත්තරයේ අත ප්‍රවීනතේශ්ක සංජීව පුෂ්ප කුමාර ආචාර්යතුමා සමක අපේ ආර්ථික විද්‍යාවය කනගනමු. ලමයි අඔව අපි සම්බන්ධ වෙනවා අපේ වැඩි සටහනත් එෙක්ක හිඟකම කතා කල්ලි වරකරාපි විරාමයට කලින් දැන් අපි ඊළඟ සංකල්පය කතා කරන. ඊළඟ සංකල්පය තමයි තේරීම. මෙ තේරීම කියන සංකලපයත් අරාපි කලින් කතාකරපු හිංඟකම කියන සංකල්පයක්ත් එක්ක සම්බන්ධයක් තියනෙන. හිංඟකම කියල කිවේ මිනිස්සුන්ගේ අසීමිතු ුවමනාවන් සපුරගන්න සම්පත් ප්‍රමාණවත් නෑ කියනෙකන. උදාහරණෙන්ම පැහැදිලි කරා ඔයාගාව රුපියල් දෙදහක් තිබ්බට ඔයාටඒ රුපියල් දෙදහෙන් කරන්න දේවල් ගොඩාක් හිදවා. පොතක් ගන්නා වෙන්න පුළුවන් ෆිල්ම් එකක් බලන්න වෙන්න පුුවන්, කෑමක් අනවා වෙන්න පුුවන් ඇදු බක්ගන්නා වෙන්න පුුවන්. එවගේ ගොඩක් හිතෙනවා තොට යා දක්කත් එතන ලක්ෂණය අපිගාවතියෙන සීමිත සම්පත්වලින් එක්ක දෙයක් නෙවෙේ අපිට කරන්න පුළුවන්. ගොඩාක් දේවල් කරන්න පුළුවන් හැම සම්පතම හොමයි. උපකරණයක් ගත්තත් ශ්‍රමයගත්ත් ගොඩනැකිල්ලක් ගත්ත ඒ හැමේකෙන්ම ගොඩාක් දේවල් කරන්න පුළුවන්. අප යොගට කියනොවේ විකල්ප භාවිත පතිනෝක ගොඩාක් දේවල් කරන්න පුළුවන් එකට අපි කියෙනු විකල්ප භාවිත පවතිනවා. තිළම හිඟකමත් එක්ක තව සිදුවන දෙයක් තමයි මිනිස්සුන්ගේ අසීමිතුුවමනාවන් සපුරගන්න සම්පත්්‍රමාණවත් නෑනෙ ොට මිනිස්ස ගාවතියෙන සම්පත්වලින් මිනිස්සුන්ගේ හැමෝමනම සපුරගන්න බෑ ඒගේ තවලක්ෂණයක් ති්බා මේ සම්පත්වලින් විවිධ දේවල් කරන්න පුළුවන්. ගැ අර විධුවමනාවන් සපුරගන්න පුුවන්. ඔත නෙදි මනුස්යට සිද්වෙනවා. අර සීමිත සම්පත්වලින් මිනිස්සුන්ට විවිධුවමනාවන් සපුරගන්න පුළුවන් වනාට හැමේකම සපුරගන්න බෑනි. ඒ නිසා සපුරගන්නේ මමුහක්ද කියලා තිරණය කරන්. අරෙක් සම්පල් එකෙන්ම පැහදිලිකරොත් ඔයා ගාව රුපියල් දෙදහහියි තිබ්බේ. ඒ රුපියල් දෙදහෙෙන් ඔයාට ඇඳුමක් ගන්න හිතෙනවා, කෑමක්ගන්න හිතනවා මොහක්හරි ශෝයකක් බලන්න යන්න හිතෙනවා එගේ ගොඩාක්දේවල් හිතුනට. යාට රුපියල් දෙදහෙන් කරන්න පුළුවන් එක දෙයක් විතරයි. එනං ඔයාට සිදුුවෙනවා රුපියල් දෙදහෙන් මහක්ද කරන්න කියලා තෝරගන්න. ඉතින් ඔන්න ඔඒ සංකල්පයට තමයි අපේ ආර්ථික විද්‍යාවේ තේරීම කියලා කිය. තේරීම කියන සංකල්පය බිහිවෙන්න අර හිඟකම කියන සාධකේ බලපානවා. හද මිනිස්සුන්ට තේරීමක් කරන්න වනේ මිනිස්සුන්ගේ සියලුවමනා සපුරගන්න සම්පත් ප්‍රමාණවත් නොමැති නිසා. එ වගේ ඔයාට මතකයිද? තව සංකල්පයක් බලපෑවාත් තව ලක්ෂණයක් බලපෑවා. ඒ ලක්ෂණයේ තමයි අර සම්පත්වලින් එක දෙයක් විතරක් නෙවෙයි කරන්න පුළුවන් ගුණේ. රුපියල් දෙදහැෙන් කරන්න පුළුවන් ඇඳුමක් ගන්න එක විතරක් නම් ප්‍රශ්නයක් නෑ හැබැ රුපියල් දෙ දහැක් ගොඩාක් දේවල් කරන්න පුුවන් මක් තිබ්බ. අපිඒකරිකෙනනවා විකල්ප භාවිත පැවීම කියලා. එනම් මතක දයාගන්න විකල්ප භාවිත සහිත හිඟ සම්පත්වලින් මොන විකල්පේද සපුරගන්න කියලා තීරණය කිරීමට තමයි තේරීම කිය. ඒ තේරීම ඇතිවෙන්න හේතු දෙකක් බල පහනවා එකක් සම්පත් හිඟකම අනිත් එක සම්පත් වල විකල්ප භාවිත පැවතීම මෙන්න මේ අපි දැන් කතා කරපු හිංඟකම සහ තේරීම කියන සංකල්ප දෙක තියෙනවන්න මේකෙන් ළමයි විභාග ප්‍රශ්නත් ඇවිල්ල තියෙනවා පහුගේ අවුරුදුුවල විභාග ප්‍රශ්නත් ඇවිල්ල තියෙනු මේ හිඟකම සම්බන්ධයෙන් දෙදාස් දාහතයේ ප්‍රශ්නයක් ඇවිල්ල තියෙනවා මෙන්න මෙහෙම ප්‍රශ්ය හිංගම පිළිබඳ ප්‍රශ්නය එම හලා උත්තර පහක් දීලා තියෙනවා උත්තර පහ තමයි පවතිනයේ සංවර්ධනය වෙමින් පවත්න ආර්ථිකයන් හි පමණේ. එකගැන එක්තර ආර්ථිකයකට විතරයිල්ලු හිඟකම බලපාන්න. ඔය බලන්න හරිද වැරදි කියට. දෙවනියක තියනවා පවතිනුවේ වෙල්ධපොළ ආර්ථිකයන් හි පමණි. ඒකනුත් අදහසවෙන්න අර එක්තර ආර්ථිකයකට විතර හිඟකම බලපානවා කියනෙ එක. තුංගෙන එකේ කියනවා පවතිනයේ බාණ්ඩ හා සේවාවන්හි මිලගනන් නිතා අධික බැවිනිී. හිඟකමක් තියෙන්නේ බා්ඩ හා සේවාවල ිල ගොඩාක් වැඩි නිසාලු ඉගැන මිලලා අඩු බාන්්ඩ තියෙන රටවල්වල හිඟකම නෑ කියන එක හරද වැරදිද කියල බල බල. දැනට පැවතිය හැකිවද ආර්ථික පුෘධයක් සමඟය බැහරවී යනු ඇත. ගැන දැන් තිබට රටක් දියුණුන හම හිංඟකම නැතුව යනවල්. පස්සනයකය කියනවා හිංඟකම පවතිනයේ සම්පත් සීම සහිත බැවිනි. එගැන මේ හිඟකම තියන හේතුවක්ලු සම්පත් සීමිත වේ. මතගගේඇද මං හිඟකමට හේතු දෙකක්කිවවා එකක් සම්පත් සීමමිතවීම අනිත් එක වුවමනා අසීමිත වෙන්. එනං උත්තරේ අංක පහ සම්පත් සීමමිත බැවිනි. මන් තව ප්‍රශ්යක් තෝරගන්න ලමයි හිංඟකම කියන මාතකාවෙන් දෙදස් දාසිය අවුරුද්ධේ ඒලවල් පේපය එකේ හිඟකම ගැන හලතියන ප්‍රශ්යා ඒ ප්‍රශය හලතියන්න මෙහෙමයි. ආර්ථික විද්‍යාවේ හිඟකම සංකල්පයෙන් අදහස් කරනුෙන්. උත්තර විදිර දිලතියන උත්තර පහ එක පලවිනියකින් කියන්නේ සමාජය තමන් සතු සියලුම සම්පත් කාරක්ෂම් උපයෝජනය නොකරන තත්වයකයි. එගැන මේ හිඟකම කියන්නේ සම්පත් කාරයක්ක්ෂම පාවිච්චි කරන්න නැතුව අර නාස්ති වනාකාරයට පාවිච්චිකිරීමක්ලු. ඔය බලන්න ඔය ඉගනගත්ත දේ යනු මේ කියන්නේ හරිද වැරදිගිය. දෙවනගේ කියනවා පවත්නා සම්පත්වලින් මිනිසුන්ගේ ුවමනා කිසිසේත් සපුරාගත නොහැකි දත්වයකි. දෙවනක. තුංගනියගේ කියනවා සෑම සමාජයකම කිසිම්සාමාජක පිරිසක් දිලින්ද ලෙස ජීවත්නතත්. ගැන මේ දිලින්ඳද විදිහට ඉන්න තත්වලු හිඟකම කියලකය. හතර කියෙනවා සාමාචීයේ වශයෙන් හිතකර බා්ඩ හාසේවා නිපදනවා වෙනුවට නොවැදගත් බා්ඩහා සේවා වුවමනාවටත් වඩා නිපදවන තත්ත්වකි. එකැ මිනිස්සුන්ට ඕන බා්ඩ නෙවෙේ අනවශ්‍ය බාන්ඩ වැඩියෙන් හදනය කළු හිඟකම කියලක. පහ කියනවා නිෂ්පාධන කාරයක්ක්ෂමූුවත් බෙදා හැරේ මකාරැක්ෂුම් පවතිද තත්ත්වයකි. හොට පේනවලමයි. මේ උත්තර පහෙෙන් ගොඩාක් කියව ගැලපෙන්නෑ. බැයි හිඟකම කියන සංකල්පයෙන් අදහස් කරන දෙයක් මෙතන තිබා දෙවනි උත්තරේ විදිහයට තිබ්බෙක්වාට මත ගැති පවත්නා සම්පත්වලින් මිනිසුන්ගේ ුවම කිසිසේත් සපුාගත නොහැකි තත්වයකි. එගැනමේ කිසිසේත් සපපුරාගත නොහැකි තත්වයක් කියන්නේ. සියල ුවමනාවන් සපුරාගන්න බෑ කියන අදහස තමයි පේපේග හදපු කෙනා එවලේ අදහස් කරලතිය. එක නිසා උත්තරේ දෙක ඇත්තරම හිඟකම කියන්නේ මනිසුන්ගේ ුවමනාවන් සියල්ල සපුරගන්න බැරිතත්වයා. ක්කොම ුවමනාවන් කවදාවත් සපුරගන්න බෑ බුදු මිනිස්සුන්ගි වෝමනාවන් අස්සීමිත නිසා. එනළමයි අපි හිකකම කතා කරා තේරීම ගැන කතාකර ඉඩ පස්ස අපිට තියෙන අවස්ථික පිරිවය කියල සංකල්පය ඒ සංකල්පය අපි ඉගෙන ගන්න පුංචි විරාමයකර ගිහිල්ල ආපහු එකතුෙන්. ගුරුගෙදර පාඩම් කියල දෙන ප්‍රේනියෝසාත්තරයේ අත ප්‍රවීන තේශක ංචව පුෂ්ි කුමාර ආශාර්තුමා සමක අපේ ආර්ථික විද්‍යාවය කනගනිමු. අපි නැවතත් සම්බන්ධ වෙනවා ගුරු ෙදර අධ්‍යාපනක වැඩසටහනත් එක්ක. අපි හිඟකම සහ තේරීම කියන සංකල්පතික කතා කරා. අපි දැන් කතාගන්නවා ආවස්ථික පිරිවය කියන සංකල්ප. ලොම මේ සංකල්ප ගෙනගනිද්දී ඔයා අවබෝධ කරගන්න ඕන දෙයක් තමයි හිඟකම තේරීම මේ දැන් එකග ගන්න යන අවස්ථික පිරිවය කියෙන සංකල්ප සියල්ල එකක්ින එකට බැඳලතියෙන්. වදකිින් නැති කලින්. හිඟකම නිසා තමයි තේරීමක් ඇතිවනේ. හිඟකමත් තමයි හේතුනේ මිනිස්සු තේරීමක් කරන්න. දැංඉගෙනගන්නවා ආවස්ථික පිරිවය කියෙන සංකල්පයේ බිහිවෙන්න හේතුව වෙන්නේ මිනිස්සු තේරීම් කරන එක. අරු උදාරමම පැහදිලිකරොත් ඔයාගාව රුපියල් දෙදහයි තිත්බේ. හැබැයිවාට රුපියල් දෙදහෙන් කරන්න ගොඩක් දේවල් හෙතුනාා.ඒ හැමදේම කරන්න? යාගේ රුපියල්දහ ප්‍රමාණවත්තුන්නෑ. ඒකන අපි හිඟකම කිව්ේ. ඉට බස්සෙේ ඔයාට සිද්ධ වනාා ඔය රුපියල් දෙදහෙන් මොන වුවමනාවද නැතම් මොන විකල්පේද සපුරගන්නේ කියලා තීරණය කර. අන්නේකට අපිකිවවා තේරීම කිය. උදාහරයේ විදිහර ගත්තුොත් හිතන්න කොයා රුපියල් දෙදහෙන් සපුර ගත්තේ ටීෂර්්ට එක් ගන්න කියලා. ටීෂර්ට්ෙක් ගන්න කනං ඔයා රුපියල් දෙදහෙන් සර ගත්තේ ඔයාට ළමයි කෑමෙක් කන්න වෙන්න නෑ. ඔයාටර මංකිව්වා මොහක්හරි ශෝයකක් බලන්නන්න හිතනවා එහම කරන්න හම්වෙන්නන. හ ටශ් එක මයි අරගෙනතිී. වට පොතක් ගන්න හිතු නම් පොතක් ගන්න හම්බෙන්නේ නෑ. තකොට ඒ හැම්ම විකල්පේම ඔයාට කැප කරන්න සිද්ධ වෙනවා. අත්තරන්න සිද්ධ වෙන. හොදවාත් තේරීමක් කරදි තෝරගන්න විකල්පේවාට සපුරගන්න පුළුවවාන් අනිත් විකල්ප කැප කරන්න සිද්ධ වෙනවා. තොළම වෙ කැපකරන විකල්පයන් වලිනූත් ඔයාට ඇතිනේ වැඩියම්ම වටින විකල්පය. වැඩියෙන්ම වටින විකල්පය කියන්නේෙලමයි. ඔයාර තීෂර්ට් එක ගන්නවා කියන විකල්පය? තෝරගත්තේ නැත්තං ඊළඟට කරන්නන්නදේ. හිතන්න ඔොයා ඊළඟට කරන්නේ කෑම කනයක කියලා හිතන පිත්්ස එකක් කන්න තමයි ඔයාගේ අදහස කියලා. එකගැනවා ටීෂර්ට් එක ගත්තේ නැත්තන්ං ඔයා කරන්නේ පිට්ස එක මිලදීගන්න එක. ගැන ඔයා ගාව තිබ්බ රුපියල් දෙ දහැන් ඔයා තීෂර්් එක ගත්ත කියන්නේ ඇඳුම මිලදී ගත්ත කියන්නේ. ඔයා පිට්ස එක කනයක මග හැරලා. දෙේ ආවස්ථික පිරිවයි කියලා කියන්නේ. ඔයාට අර පිත්ස එක මිලදීගන්න තිබ්බ චාන්සකෙන් නැති වුනාා යම් කිසි දෙයක්. ඒ ගන්න බ ෘප්ය ැතිවුණා කිය ලි කියවා. බෙන් ෆිට් ැතිවුණා අන්නේ කැපකරපු දේතමයි අපි ආවස්ථික පිරිවයි කියල කියය. ය උදාහරණයෙන් කියපු දේ ම නිර්වචනය කරොත් නිර්වචනය කරන්න මෙහෙමයි ලමයි. විකාල් පත්තුරෙන් අපි එක් විකල්පයක් තෝර ගනිද්දදි ඒ වෙනුවෙන් කැපකරපු හොඳම විකල්පයේ වටිනාකමට අපි කියනවා ආවස්තික පිරිවෑ කියලා. ආර්ථිකයක නිෂ්පාදන කටයුත් දක්කරත් මිනිස්සු ආවස්ික පිරිවයක් දරනවා ගොද එතන දත් ේ ීමක්සිද කන්න නිසා. බාණ්ඩයක් පරිභෝජනය ක රද්දීත් මිනිස්සු ආවස්ික පිරිවයක් දන්න. මොකද එතනක් තේරීමක් කන්න නිසා. අර කැප කරන හොඳම් විකල්පේ ටිනාකම තමයි ආවස්ථික පිරිවය කියෙලැකිය. දැන්වයාට තේරෙන වැද ආවස්ථික පිරිවෑගෙන සංකල්පය බිහිුණේ අර මිනිස්සු තේරීන් කරන්න නිසා. එනම් ආවස්තික පිරිවෑ බිහිවෙන්නේ තේරීම නිසා. මෙන මේ ආවස්ථික පිරිවෑයේ ය අදහස අමතරව ආවස්ථික පිරිවයෙන් සම්බන්ධයෙන් මතකතියාගන්න ඕන කුණු ක ීපේකු ය. ක් තමයි ආවස්ථක පිරිවය කියන්නේ මූර්ත සංකල්පයයක් ලම අපි එතනින් අදහස් කරන්නේ ආවස්ථක පිරිවය කියන්න කැපකරන විකල්පේ හොඳම විකල්පේ වටිනාකමනේ හැබැයි එතනද අප අදහස් කරන්නේ කැපකරන විකල්පය වෙනුවෙන් ගෙවන මුදල් ප්‍රමාණයවත් එක මුදල් වටිනාකමුවත් නෙවේ. උදහන්නයක් කිවෝත් අර ඔයා ගත් අපි කතාකර බපුදාාරන්නේ රුපියල් දෙදහක් නැපි ගාව තිබේ ඒ රුපියල් දෙෙදහෙන් ගන්න පුුවන් පිත්ස එකක් කිවහම එක මුල්ල පිරිවෑ රපියල් දෙෙදයි ඒ මූල්ලෙ පිරිව නිෙවෙේ අපි ආවස්ථික පිරිවයකයන්. එ පිට්සක තුළින් ඔයාට දැනෙන වටිනාකමක් තියෙනවන්න ඔයාට දැන්න තෘපතිය මංඒ මෙහෙම කිව්වත්දේ පිටසකන්න ගොඩාක් කැමති මනුස්සෙක් කියලා හිතන්න. ඔහු දෙන්න වටනාකමයි එම පිට්සකන්න එච්චර ලොකුවාසාවක් නැති මනුස්සෙක්ට දැන්නවටනාකමයි දෙක. අර අපිට දැනෙන වටිනාකමට තමයි අපි ආවස්ථික පිරිවය කියයන්. අපි ඒකට කියන අර මූර්ත වටිනාකම කියලා. එක ද්‍රව්්‍යයාත්මක වටිනාකමට තමයි. ස් පිරිවය කිය මුදර මදික දෙයාගන්න අවස්ථික පිරිවය කියන්නන්නේ මර්ත සංකල්පය මුල්ල සංකල්පයක් නෙවෙේ. ඉලගෙක ආවස්ථික පිරිවෑ කියනන්නේ ආත්ම ගත සංකල්පය. ආත්මගත සංකල්පයක් කියනක අදහස ආවස්තිික පිරිවෑ වටිනාකම තීරණය වෙන්නේ තීරණය ගන්න පුද්ගලයානුව ැන් ඔයයි මයි දෙන්නම එකම තීර්ණයක් ගත්තත් අපි දෙන්නගේ ආවස්ථික පිරිවෑ වෙනස්. හුද අපි ගත්ත තීරණය එක වුණට කැපකරපු විකල්පයන් වෙනස්ෙන්න්න පුුව.ඒ වික්කල්පයන්ගෙනුත් හොඳම විකල්පය කියන්නේ වෙන අපි දෙන්නට වෙනස් විකල්පයක් වෙන්න පුළා. ඒකනත් අපිට දැන්න වටිනාකමේ ආවස්ථික පිරිවයයෙන් ට මට දන්න වට්නාකමයි වාට දෙන්න වටනා කමයි වෙනස්වෙන්න පුළුව. ඒක අපි ආවස්ික පිරිවය කියන්නේ ආත්මගත සංකල්පයක් කලකය. තවදයක් මතකතියාගන්න ආවස්ථක පිරිවයා ආදාළ වෙන්න ළමයි තීරණ ගන්න පුද්ගලයාට විතරක් නෙවයි. සමහරවෙලාවට මනුස්සේක්ගන්න තීරණයක් නිසා ඒ පිරිවෑය වෙන පාශෂයක දරන්නත් වෙන්න පුල දාන ද හි දන්න . එක්තර නිෂ්ානනා අයතනයක් තියෙනවා ඒ නිෂ්පාධනා අයතනයේ නිෂ්පාදනයක්න්න. ඒ නිෂ්පාදනය කල්ලා ඒ ගොල්ලංගින් නිෂ්පාදන කටයුතු කරද්දි විශෂයකැන පරිසරයේ අහිත කර වායුන් පිට වෙනවා ගුණු කසල පැතිරෙනවා සමාජයට ඒවගේ දේවල් වෙන. තුර ව්‍යාතනය පැතැෙන් ගත්ොත් ඒගොල්ලන්ගේ නිෂ්පාදනයටට අවස්ථික පෙරවවා අනිවාරයෙන්තියෙනවවා ඇ ඔය දැක් දරම කියෙපු දේවල් එක් ඒ නිෂ්පාදන ක්‍රියාවලිය තුළින් ඕුන්ට පිරිවයක් තියෙනවා වගේම සමාජයටයම් පිරිවයකුත් තියෙනවා පරිසදේ හානි වෙනවා පරිසදය අපවිත්‍ර වෙනවා ඒ වගේ දේවල් එති අර කෙනෙක් ගන්න තීලණයක් කෙනෙක් කරන දකින් පිරිවය වෙනත් පාර්ශයකට හෙවත් බාහිට පාර්ශයකට ඇතිවෙන්නත් පුළුවන් ඔන්නවතමයි අප අවස්ථික පිරිවෑන් දැනගන්නුව එනලම ඒ සංකල්පටි අපි කතා කරා හිඟකම තේරීම ආවස්ථික පිරිවය අවස්ථික පිරිවෑනුත් ඒලවල් පේපයකේ ගොඩාක් ප්‍රශ්න හල තියෙනවා එක ප්‍රශ්නයක් තෝරගන්නව ලමයි දෙදස්දා හතරයාපු ප්‍රශ්නයෙන් ප්‍රශ්ය මෙන්න මෙහෙමයි කියලතියෙන් එච්චල්ු අමාරු ප්‍රශ්යක් නෙවේ ආර්ථික විද්‍යාවේ දී අවස්ථික පිරිවෑ වශෙන් නිර්වචනය කරන්නේ මොහක්ද කියලා අනවා උත්තර පහක් දෙනවා පලවෙෙන එක යමක් ලබාගැනීම වෙනුවෙන් කැප කළ අනෙකුත් අවස්ථා එකැ කැපකරපු ඔක්කොම අවස්ථාඩිකළු යමක් ලබාගැනීම සඳහා වැෑවූ මුල්ල පිරිවැෑලු මුදලින් වැෑවුණ ගාණලු යමක් ලබාගැනීම සඳහා ගත වූ කාලයේ පිරිවෑයි. ගත්තකරපු කාලයේ වටිනාකමුළු අවස්ථික පිරිවයකෑ. හතරවැකේ කියනවා යමක් ලබාගැනීම සඳහා වෑයවූ ස්ථාවරහා විච්චල්ල පිරිවෑයකතුවයි. ස්ථාවර සහ විචල්ල පිරිවෑ කියනෙ අපිතාම දන්න එකක් පිරිවෑ වර්ගයක්. පස්සනකේ කියනවා යමක් ලබාගැනීම වෙනුවෙන් අත්හරින ලද හොඳම විකල්පේ වටිනාකමයි කිය. අප ර්ික වි්‍යාවේ අවස්ථික පිරිවය නිර්වචනය කරන්නේ තර පස්සනයක වගේ යමක් ලබා ගැනීම වෙනුවෙන් කැපක් කල හොඳම විකල්පේ වටිනාකමට අප කියනවා ආවස්තික පිරිවෑ කිය හල මයිතකට අවස්ික පිරිවය සම්බන්ධයෙන් අපි කතා කල්ලි වරයි තව සංකල්ප කීපයයි අපිට තියෙන්න්න මේ පාඩම කතා කරන්න බාන්්ඩ සහ ආර්ථි බන්්ඩ ආර්ථක නවන බා්ඩේ වගේම නීච බාන්ඩ් කියල සංකල්ප කහිපයක් කිය බාන්්ඩය බාණ්ඩයක් කියල කියන්නේ ළමයි ර්ථික විද්‍යාවේ නිර්වචචනය කරන විදිහයට මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් නැතං වුවමනාවන් සපුරාලන ඕනෑම දෙයක් අපි කියෙනන බාණ්ඩයක් කියයට. අපි ඔලෙවල් කොස්වලත් තෝකඉෙන තිෙනවා මනිසුන්ගේ ුවමනාවන් සපුරාලන ඕනෑම දෙයක් බාණ්ඩයක් කියනෙක්. හැබයි ආර්ථික විද්‍යාවේ ඔයිට අම්මතර නිර්වචනයකුත් තියෙනවා. සාමාන්‍යයෙන් අපි යම් කිසිදේකින් අප වුවමනාවන් සපුරද්දි. ඔයා ඒක කවදාවත් හිතල නැති වනාට අපිට දැනෙනව යම් කිසි මානසික සතුඩා. ඒග කිය තෘත්්තියක්ය අපි හිතන්නක කෑමක් ඇෑවත් අපි තෘත්්තියක් දන්නවා අපි ෆිල්ම් එකක් බැලවත් තෘත්තියක් හැබෙනවා මොකක් හරි සිංදුවක් ඇහත් තෘ්තියක් හම ඒ අර චෘත්්තියෙන් තමයි අපි ුවමනාව සම්පූර්ණවෙන් අපි ඒකයි කියන්න බාන්්ඩය එකට පුළුවන් අපි වුවමනාවන් සම්පූර්ණ කරන්නේ අරය ආර්ථක විද්‍යාවේ තව නිර්වචනයක් තියෙනවා අට තෘත්තියගෙන හිතල දන තෘප්තියක් නැත අපි ඔගට කියෙන උපයෝගීතාවේ කියලා ධන තෘ්තියක් හෙවත් උපයෝගීතාවයක් ලබාදන ඕනෑම දෙයක් බාන්ඩයක් කියලත් කියනවා. එතකොට ඒ නිර්ුවචෙන් අනුව අපි ගත්තොත් අධ්‍යාපනය කියන්නේත් බාණ්ඩයා. ඇයි අධ්‍යාපනයනුත් ධන තෘපතියක් දෙනවවා. එතකොට ඇඳුමක් කියන්නේෙත් බාන්්ඩයා වාහනයක් කියන්නෙත් බාන්්ඩයා. මතකතියාගන්න දෙයක් අ සාමාන්‍ය සමාජයේ මිනිස්සු බාණ්ඩ සහ සේවා කියලා කොටස් දෙහකට දැක්වට ආර්ථික විද්‍යාව අර නිර්වචන යත් එක්ක බාණ්ඩ කියන දේට සාමාන්‍ය සමාජයේ මිනිස්සු බාන්්ඩ හ සේවා කියන දෙකම අන්තර්ගත වෙනවා. සංකල්ප දෙකතුනක් තියෙනව ලම යට කතා කරන්න අපි ඒක ඊළඟ දවසේ කතා කරමු එනං අපි නැවතත් ඊළඟ සතිය හම්බෙමු හැමෝටම සුබ දවසා. ගුරුගෙදර පාඩම් කියල දෙන ප්‍රේනිියෝ සාත්තරයේ.